ලංකාවේ අපි පාන් ගෙඩිය රුපියල් 50ට කාපු කාලයක් තිබ්බා. ප්ලේන් ටී රුපියල් 15ට 20ට කාපු කාලයක් තිබ්බා. ෆුල් රයිස් එක රුපියල් 350ට 300ට 400ට වගේ මුදලකට කාපු කාලෙක තිබ්බා. ඊට පස්සේ මොකද උනේ අපිට ඌමනාව තිබ්බා මේ ප්ලේන් ටී හැම රුපියල් 10ට විතර බස්සගෙන හරි පාන් රාත්තල් රුපියල් 25ට 30ට බස්සගෙන රටේ තාක්ෂණික පෙරලියක් කරලා පට්ට රටක් හදලා මේ ඉතිහාසගත ඡන්ද ප්‍රමාණයක් දීලා සුපිරි පොරක් බලයට ගේන. ඊට පස්සේ අපි මොකද කරේ අර කිව්වත් වගේ ඉතිහාසගත චන්ද්‍ර ප්‍රමාණයක් දීලා 69 ලක්ෂයක් ඡන්දෙ දීලා අරගෙන ආවා විරුවෙක්ව. විරුවෙක් ඇවිල්ලා කෙරුවා කෙරිල්ලක් ආයෙතින් ලයිට් උත් ගියා, ගෑස් උත් නැතුව ගියා, පෙට්‍රල් උත් නැතුව ගියා, වාහන පාරේ නැවතෙන තත්ත්වයක් ආවා, තෙල් නැතුව, හරි මිනිසුන්ව කන්න බොන්න නැතුව ගියා, සුන්නත් දූලි වෙලා හුනියමක් කරා වගේ ආයෙතින් වෙන්න තියෙන හැමදේම වෙලා ලංකාවට කෙල වෙලාම ගියා. ඊටසේ එහෙම ගිය කාලේ මේ රටේ ඉඳ බැරි ඉව හිටපු දේශපාලඥයෝ හිටියා සමහර කට්ටිය කපුඩු කාක්කාගේගේ සමහරන්ට කිව්වා එක එක නම් වලින් එක එක කට්ටිය හැදින්නවා කොහොම හරි රටේ ඉඳ බැරුව හිටපු කට්ටිය කියන්නේ තමන්ගේ ගෙවල් දාලා සමහරු තැන් තැන් වල හැංගිලා එහෙම හිටියා එහෙම හිටපු සමහර දේශපාලුවෝ කොහොම හරි රටටත් හොරෙන් ලෝකෙටත් හොරෙන් කොහොම හරි ගේමක් දීලා රට පැන්න. ඉතින් එහෙම පැනලා හිටපු සමහර කට්ටිය ඔන්න දැන් ආයේ ලංකාවට එනවලු. මොකද අපි දන්නවා දැන් ජනාධිපති වර්ණයක් එනවා මේ අවුරුද්ද සැප්තැම්බර් ඔක්තෝබර් 30. ඉතින් මේ ජනාධිපති වර්ණයට ලකලෑස්ති වෙන්න ඕන. මොකද මේ පොහොට්ටුව පැත්තේ මොකෙක් හරි එකෙක් අපේක්ෂකයා විදියට දාන්න එපා පරිදින්න හරි. එතකොට දැන් දාන්නේ මොකද්ද කියන එකත් මෙතන ප්‍රශ්නයක් තියෙනවානේ. කාවද දාන්න? රාජපක්ෂ කෙනෙක්ව දාන්න බෑ. අපි දන්නවා අනිවාර්යෙන් ලොයිත් කියලා වෙනවා. ඉතින් ඒ හින්දා දාන්න හරියමම පර්සනලිටි එකක් තියෙන චරිතයක් හොයන්න ඕන. ඒ හින්දා මේ ගැන හරියට සාකච්ඡා කරන්න මේ මෙච්චර කාලයක් පොහොට්ටුව ඇතුලේ ලොකු ලොකු ගේම් ගහපු මොළ හතා කියලා හඳුන්වපු බැසිල් නුන්නැහෙව ගේනවලු මේ සම්බන්ධව සාකච්ඡා කරන්න. ඉතින් මාර තීරණයක් දෙයි අර ආර්ථික අර්බුදේ විසඳුවා වගේනේ. ඉතින් කෙසේ හෝ වේවා ඉතින් දැන් මේ පොහොට්ටුවට සහ අනිත් සමගි ජන බලවේගේ මේ හැමෝටම මේවේදී ලොකු ත්‍රෙට් එකක් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන පක්ෂය තමයි ජාතික ජන බලවේගේ. එහෙම නැත්නම් JVP එක මේ අනුර කුමාර දිසානායක උන්නේ. මොකද හේතුව මේ වෙද්දී යා ලොකු ඔඩියන්ස් එකක් අල්ලගෙන ඉන්නේ. මිනිස්සු දැන් හිත ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන් ඔළුවේ තියෙනවා මෙයාටවත් දීලා බලන්න ඕනේ කියලා. මොකද වෙන දෙන්න එකෙක් නැති හින්දා. ඉතින් ඔන්න ඔහම තත්ත්වයක් මේ රටේ උද්ගත වෙලා තියෙනකොට මේ එනවයි කියන කපුටු කාක්කාක් ගැන අනුර කුමාර දිසානායක මොනවද කිව්වේ කියලා අපි බලලයිමු. එක දැන් කියනවා බැසිල් එනවලු ඇමරිකාවේ ඉඳන් ඇවිල්ලා මාර වැඩක් කරන්න එනවලු පස්සෙන්ද ගොඩ බහිනවලු ඊට පස්සේ පාර්ලිමේන්තු විසිරුව ගන්නවා බැසිල් කවුද ඔබල මතක තියාගන්න මීට අවුරුද්දක් එකහමාරකට කලින් එයාපෝට් එකෙන් එහා පැත්තට පැන ගන්න බැරුව හිටපු අය ඒගොල්ලන්ට යලි අපේ රටේ දේශපාලන සිටීමේ කිසිවක් කරන්න බෑ අයියා ජනාධිපති කාලේ පොඩි අයියා ආරක්ෂක ලේකම් කාලේ ලොකු අයියා වාරි මාර්ග ඇමති කාලේ ඥාති පුතා ක්‍රීඩා ඇමති කාලේ ඥාති ලොකු පුතා කුසකර්ම ඇමති කාලේ ඒ කාලේ කරපුවා දැන් කරන්න බෑ එනිසා මුකුත් කරන්න බෑ හැබැයි ඒගොල්ලෝ ට්‍රයි කරනවා මොකද්ද පාර්ලිමේන්තු ඡන්දේ වාසියෙයිද ජනාධිපති ඡන්දේ වාසියෙයි රෑන් ඉඳන් උඩ කල්පනා කරනවා පාර්ලිමේන්තු විසිරුව හැරියොත් හොඳයි කියලා උදේ නැගිටිනකොට හිතනවා ඒක විසිරුව හැරියොත් අදම යන්න වෙනවා ඒගොල්ලෝ උත්සාහ කරනවා විවිධ ඡන්ද ගුණ්ඩු ඇති කරලා මේක නතර කරන්න පුළුවන් වේද කියලා නතර කරන්න බෑ. පහුගිය පළාත් පාලන ඡන්ද කල් දැම්මේ ජනතාව මෙහෙම එකතු වෙනකොට ප්‍රාදේශ සභා නගර සභා ජාතික ජන බලවේගයේ දිනයි කියලා බයට කල් දැම්මා. දැන් මේ එකතු වෙලා ඉන්න ගැහණු දිහා බලපුවාම ඡන්ද කල් දාන්න කොහොමවත් බයයි. ඉතින් ඇත්තරම දැන් මේ අමර කුමාර දිසානායක කියනා වගේම ලංකාවේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට මේ වෙද්දි වෙන විකල්පයක් නැහැ. විකල්පයේ තියෙන එකම දේ තමයි කල්පයක් ගියත් විකල්පයක් නැති මහෙන්ජේ කප්සර්ගේ ෆිසික්ස් පන්තිය වගේම තමයි. ඉතින් අපිට දැන් දේශපාලනයේ පැත්තේ වෙන විකල්පයක් නැහැ. මම පෞද්ගලික මගේ මතය නම් අනුර කුමාර දිසානායක තමයි දෙන්න වෙන්නේ. මොකද හේතුව පොහොට්ටුවෙන් මුකාවත් එච්චරයි සජිත් ආවත් ඉතින් අපි දන්නවනේ කිරුණ කෙරිවිල්ල මෙයාගේ කයියත් එක්ක අපි වලදි තේරෙනවා කෙසේ හෝ වේවා. ඉතින් මගේ නම් මතය අනුරට තමයි මේ පාර ඡන්දය ලැබෙන්න ඕන. මේ පාර ජනාධිපති විය යුත්තේ අනුර. මොකද ඔය කියනවා වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලාවත් බලන්න මේ මනුස්සයාට දීලා බැලිය යුතුයි. ඒක තමයි මම දරන අදහස. ඉතින් සමහරට මම මේ කියන දේවල් එක්ක එකක වෙන්න පුළුවන් එකක නොවෙන්න පුළුවන්. දැන් කාලේ අපේ රටේ මිනිස්සු විදිහට අපි තේරුම් ගන්න ඕන මේ මම රස්තුන් මම නිල් කැපුවත් කොළ මෙන්න මේ පහත් දූපත් මානසිකත්වයෙන් අයින් වෙලා මේ රටේ දියුණුව ගැන හිතලා හරි තමන්ගේ වාසියට විතරක් ඡන්ද දෙන්නේ නැතුව මම මේ පාර මෙයාට දුන්නොත් අනිවාර්යයෙන්ම මගේ පුතාට ජොබ් එක හම්බෙයි හරි නැත්නම් මට රස්සාව හම්බෙයි එහෙම නැත්නම් මගේ ගෙදරට ඇප්‍රූවල් එක හම්බෙයි ලෝන් එක ගන්න පාස් වෙයි මෙන්න මේ දේවල් නිකන් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් පක්ෂපාත බලලා පාලකයෝ මත කරගන්නේ නැතුව රට ගැන හිතලා පක්ෂය හරියට තෝරගෙන අදාළ පාලකයට ඡන්දෙ දීලා පත් කරගන්නවා නම් ඒක අපි කාටවත් හොදයි. ඒ හින්දා අර ඉස්සර කරපු ගොබ්බ ගොන් තීරණ කරන්නේ නැතුව හරියමයි එකෙක් බල්ලා පක්ෂෙ මොකෙක් වුණත්
හොදයි කියලා තේරෙනවා නම් මේ මිනිහාගේ දැක්ම හොදයි නම් කියන දේවල් අනුව මේ මිනිහා වැඩෙක් කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක්ට ඡන්ද දෙන එක තමයි මම නම් අනුමත කරන්නේ. ඉතින් මේ සම්බන්ධව ආදරණීය අදහසත් අනිවාර්යයෙන් පහලින් කමෙන්ට් කරන්න, වීඩියෝ එකට අනිවාර්යයෙන් ලයික් කරන්න, channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.